හරි එහෙනම් මේ මම හිතන්නේ ලිමිට් සීරීස් එකේ අන්තිම වීඩියෝ එක සමහර විට ක්වෙස්චන්ස් හදන්න තව වීඩියෝස් දායි සමහර විට ඒ අර තියරි කතා කරන අන්තිම වීඩියෝ එක අපි කතා කරන්න යන ටොපික් එක තමයි කන්ටිනියුටි මෙන්න මේක එක එක තැන්වලදී සෑහෙන යූස් වෙනවා ඩිරිවේටිව් ඩිෆරන්සියේෂන් ওই වගේ දේවල් වලට යද්දී යූස් වෙන ටොපික් එක කන්ටිනියුටි කන්ටිනියුටි ඕකේ කන්ටිනියුටි කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් ග්‍රාෆ් එක හරිද ග්‍රාෆ් එක ඒ කියන වචනේ මට තේරෙන්නේ නැහැ ඒක දිගටම යනවද නැත්නම් මැදෙන් කැඩෙනවද එහෙම නැත්නම් තේරෙන්නේ කියනවා නම් අපිට ග්‍රාෆ් එකක් පෑන කොලේ තියලා ඇදගෙන යද්දී පෑන උස්සන්නේ නැතුව ඇදගෙන යන්න පුළුවන්ද කියන එක තමයි කන්ටිනියු එකෙන් අදහස් කරන්නේ උදාහරණයක් විදියට කියනවා නම් පොඩි ග්‍රාෆ් එකක් තියෙනවා කියලා ගමුකෝ අපිට හරිද ඔන්න ඔය ග්‍රාෆ් එක මෙන්න මේ විදියට මෙහෙම යනවා හරිද එතකොට මෙන්න මේ හරියේ ඉඳන් මෙතනට යනකම් මේ ග්‍රාෆ් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ යාගේ කන්ටිනියුටි එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ හරිද එතකොට මේ ග්‍රාෆ් එක පෑනකින් අඳිනවා නම් මන්න මේ විදියට තියලා මට අඳගෙන යන්න පුළුවන් හරිනේ ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ වුණාට කේස් එක තියෙන්නේ සමහර ග්‍රාෆ්ස් තියෙනවා ඔය ග්‍රාෆ් එකේ යද්දි හරිද කොහේ හරි තැනක මෙන්න මේ විදියට කැඩිලා ඒ වැලියු එක මෙතන ඉඳන් ආයෙ පටන් ගන්නවා හරිද මෙන්න මේ විදියට කැඩිලා ආයෙ මෙතන ඉඳන් පටන් ගන්නවා හරිද මෙන්න මේ සිටුේෂන් එකේ අපි හරියට කල්පනා කරලා බැලුවොත් මේ ග්‍රාෆ් එකේ මේක හරිද මේ ග්‍රාෆ් එකේ හරියට කල්පනා කරලා බැලුවොත් දැන් රයිට් ලිමිට් එක බලන්න මේ ග්‍රාෆ් එකේ රයිට් ලිමිට් එකයි ලෙෆ්ට් ලිමිට් එකයි x මේ පැත්තට එද්දී මෙයා කොතනට දෙන්නේ මේක 3 කියලා ගමුකෝ අපි හරිද මෙන්න මේ හරිය 2 කියලා නිකන් තේරෙන්න ගමු මෙන්න මේක තමයි අපිට ඕන කරන a කියන පොයින්ට් එක ඔව් ඒක මේ වුණානේ මේව දිතා ගන්නකෝ මේ තමයි a කියන පොයින්ට් එක එතකොට මෙන්න මේ a කියන පොයින්ට් එකේ හරිද මෙන්න මේ a කියන පොයින්ට් එකේ ඒකින පොයින්ට් එකට x එකේ වැලියුස් ටික ලඟ ඒ කියන්නේ x value එක මේක x එක මේක f(x) එක අපි දන්නවා ඒකේ ප්‍රශ්නයක් නැහැ කට්ටිය. එතකොට x එකේ value එක a එකට right එකෙන් ලඟ වෙද්දී එයාගේ value එක මොනවාද? මේ 3ට ලඟ වෙනවා. හරිද? ඒකම left එකේ ලඟ වෙද්දී 2ට ලඟ වෙනවා. හරිද? එතකොට අපි දන්නවා මෙන්න මේ සිටුේෂන් එකේදී ඇත්තටම ලිමිට් එකක් නැහැ. හරිද? ලිමිට් එකක් කියන්නේ රයිට් ලිමිට් එකයි. a + 1යි ඒ වගේම a - 1යි දෙකම එක වැලියු එකක් එන්න ඕනේ. හරිද? එතකොට මෙයා x goes to a + කියන සිටුේෂන් එකේදී x goes to a + කියන සිටුේෂන් එකේදී f(x) කියන්නේ මොනවාද? a + කියද්දී 3යි limit limit x goes to a minus කියද්දි f(x) එකේ value එක මොනවාද වෙන්නේ දෙකයි හරිද එතකොට මෙහෙම තිබ්බොත් limit එකක් නැහැ ඒ වගේම මෙයාගේ continuity එක මොනවාද වෙලා තියෙන්නේ දැන් මේක ඔයාලට සරලවම graph එක බැලුවොත් අඳින්න පුළුවන්ද මේ අත උස්සන්න නැතුව බෑ ආය අත උස්සලා මෙන්න මේ හරියෙන් ආය ඇඳගෙන යනවා හරිද ඔන්න ඕක තමයි continuity එකේ තියෙන break එකක් කියලා කියන්නේ. හරිද? සමහර situation වලදී මේකට චූටක් වෙනස් විදියකුත් තියෙනවා. හරිද? මේකට තව චූටක් වෙනස් විදියකටත් ඔය වැඩේ වෙනවා. සමහර situation වලදී අපි බැලුවොත් මෙන්න මේ හරිය පොඩි graph එකක් අඳිමුකෝ. හරිද? ඔන්න ඔය graph එකේ මෙන්න මේ විදියට ගමු. හරිද? මෙන්න මේ විදියට ගත්තී මං කියන්නම් මෙන්න මේ 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 පොයින්ට් එක. හරිද? මෙන්න මේ පොයින්ට් එකේ මෙයා ඉක්වල් නැහැ. මේ රවුමත් දැම්මොත් අපි දන්න මේ වැලියු එකට සමාන නැහැ කියලා. මෙයා තමයි අපේ a කියලා ගමුකෝ. හරිද? මෙයා තමයි අපේ a එක. හරිද? එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මේ සිටුේෂන් එකේදී. හරිද? ඒකට ලං වෙද්දී එයාට අදාළ වෙන l value එක මේක කියලා අපි ගමුකෝ හරිද ඒකට right එකෙන් ලං වෙද්දී මොනවද කරන්නේ මොනවද වෙන්නේ මෙයාට
එයා එල්ලකට ලං වෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට එල්ලකට ලං වෙනවා. ඒ වගේම ලෙෆ්ට් එකෙන් ලං වෙද්දිත් එයා එල්ලකට ලං වෙනවා. හරිද? මෙන්න මේක තවත් සිටුේෂන් එකක්. මේ සිටුේෂන් එකෙත් කන්ටිනියුටි එක ඇත්තටම නැහැ. හේතුව මොනවාද? මෙයා මේ හරිය බ්‍රේක් වෙලා, ඒ කියන්නේ මෙයා මෙහෙම ඇවිල්ලා මේ හරියේ ඒ කියන වැලියු එකට සෑහෙන්න ලං වුණාම ඒ කියන වැලියු එක නැතුව ඊට පස්සේ ඒකට පස්සේ මෙතන යනවා. ඒතකොට අතන කන්ටිනියුටි එකක් ඔය ග්‍රාෆ් එකේ නැහැ. කන්ටිනියු වෙන්නේ නැහැ. දිගටම යන්නේ නැහැ. කොහේ හරි බ්‍රේක් වෙනවා. හරිද? එතකොට ග්‍රාෆ් ජාති තුනක් තියෙනවා. කන්ටිනියුටි එකේ බ්‍රේක් වෙන ග්‍රාෆ් ජාති තුනක් තියෙනවා. ඒක මම පෙන්නන්නම්. ඒක තියපු දැන් ඒ හැර ඒකට කලින් මම එන්නම් කතා කරන්නම් මෙයාගේ. එතකොට කන්ටිනියුටි එක තියෙනවද නැද්ද කියලා බලාගන්න අපිට තියෙන කන්ඩිෂන් එක මොනවාද කියන එක. හරිද? එතකොට ඒ කන්ඩිෂන් එක තමයි අපිට ඒ කන්ඩිෂන් එක වෙන්නේ මෙන්න මෙයා රයිට් ලිමිට් එක. හරිද? ලිමිට් x goes to a, a කියන පොයින්ට් එකේ f of x එකේ, හරිද, x මෙන්න මේ ප්ලස්, හරිද, සමානයි l වෙන්න ඕනේ. හරිද? ඒ වගේම ලිමිට් x goes to a minus එකේ f of x එක බැලුවොත් ඒකත් සමානයි l වෙන්න ඕනේ. හරිද? ඒ වගේම f of a කියන එකත් l වෙන්න ඕනේ. හරිද? උදාහරණයක් විදිහට කියනවා නම්, හරිද, මෙහෙම බලන්න. ඒ graph එක continuity එකක් තියෙනවද නැද්ද කියන එක කියන්න මෙහෙමයි. උදාහරණයක් විදිහට බැලුවොත් මම උදාහරණයට කියන්නම්කෝ. x ධන 2. හරිද? f of x සමානයි x ධන 2 කියන graph එක. හරිද? මෙන්න මේ graph එක ඇන්දොත් ධන 2කින් යනවා කියන අපි දන්නවා. හරිද? මේ වගේ graph එකක් කියලා හිතාගමුකෝ. ඔන්න ඔය graph එකේ එතකොට මෙන්න මේ හරියේ දෙකට, හරිද, if x goes to, ඒ කියන්නේ limit එක ගත්තොත් limit x goes to 2 එකේ f of x එකේ limit එක ගත්තොත් අපිට හම්බෙන්නේ මොනවාද? x ධන 2නේ. එතකොට දෙකට යද්දි 4 වෙනවා. හරිද? එතකොට මෙයා 2 නම් එතකොට මෙන්න මේ වැලියු එක 4 කියලා ගමුකෝ. හරිනේ? 4යි. ඒ සිටුේෂන් එකේදී ඒ මේ දෙකට ලං වෙද්දී රයිට් සයිඩ් එකේ සහ ලෙෆ්ට් සයිඩ් එකේ වැලියුස් ටික 4ට ලං වෙනවා කියන එක තේරෙනවානේ. මෙන්න මේ හරියින් බැලුවොත් මෙතනට තව චුට්ටක් ඉස්සරහට යන 4ට යනවා. එතකොට ඒක ලං වෙනවා කියන එක අපිට සරලම තේරෙනවා. රයිට්. එතකොට මේ සිටුේෂන් එකේදී බලන්න මේ ග්‍රාෆ් එක. හරිද? එතකොට f of x එකේ රයිට් ලිමිට් එකයි ලෙෆ්ට් ලිමිට් එකයි දෙකම මොනවාද? 4යි. ඒ වගේම මම දානවා කෙලින්ම f of x එකේ f of a වැලියු එක. හරිද? ලිමිට් එක නෙමෙයි, නිකන් f of a වැලියු එක මම දානවා x ධන 2යි බෙදීම x ධන 2යි බෙදීම x ඍණ 2යි. හරිද? x ඍණ 2යි. මෙන්න මේ සිටුවේ ඔව් මම දානවා x ධන 2යි. හරිද? එතකොට x ධන 2 දැම්මනම් එතකොට a කියන්නේ මොනවාද මේ සිටුේෂන් එකේ? අපි a කියන්නේ 2යි. එතකොට x තියෙන තැනට 2 දානවා. එතකොට අපි එන උත්තරේ 4යි. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? රයිට්. එතකොට මම අඳිනවා f of x. හරිද? f of x එකේ graph එක මං කියන්නම් x වර්ගය ඍණ 4යි බෙදීම x ධන x ධන එපා x ඍණ 2 කියලා. හරිද? මෙන්න මේකේ graph එක මං අඳිනවා. හරිද? දැන් මම ඇඳලා තියෙන graph එකයි මේ graph එකයි අතර ඇත්තටම වෙනස මෙන්න මේමයි කේස් එක. හරිද? ඔය situation එකේ ඔයා බලද්දී x වර්ගය ඍණ 4 කියන එක අපිට ලියන්න පුළුවන් x ධන 4 මේ x ධන 2 x ඍණ 2. හරිද? ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන් පල්ලා දින x ඍණ 2 කියන එක කැපිලා යනවා
අන්තිමට අපිට ඉතුරු වෙන්නේ මොනවාද x ධන 2 මෙන්න මේ graph එකමයි ඉතුරු වෙන්නේ හරිද ඒ වුණාට ප්‍රශ්නේ කියන්නේ අපිට මෙන්න මේකනේ f of x හරිද උඩ graph එකේ shape එක විතරක් මේකෙන් ගන්න පුළුවන් ඒ කියන්නේ x ධන 2 කියන shape එක ඒත් ඒකේ characteristic ටික අපිට ඒකෙන් ගන්න බෑ අපි දන්නවා domain of f මේ මෙන්න මේ f එකේ domain එක ගත්තොත් හරිද එයා අපිට ලියන්න පුළුවන් domain f f එකේ තියෙන values ටික x e real number එකේ තියෙන values ටික ඒත් and අපි අර කලින් බැලුවා වගේ x not equal to 2 අනිවාර්යයෙන්ම 2 එකට සමාන වෙන්න බෑ මේ situation එකේ හරිද මෙන්න මේ පල්ලය ඒක තියෙනවා එතකොට ඒ graph එකේම අපිට චූටි වෙනසක් තියෙනවා අන්න ওই වෙනස තමයි මෙන්න මේ හරියේ x equal to 2 කියන මෙන්න මේ හරියේ අපිට සිද්ධ වෙනවා පොඩි වෙනසක් කරන්න ඔන්න ඔය විදියට දාන්න වෙනවා හරිද ඔන්න ඔය විදියට දාන්න වෙනවා හෝල් එකක් දාන්න වෙනවා එතකොට ඒකෙන් අදහස් කරන්නේ එයා ඒ වැලියු එකට සමාන වෙන්නේ නැහැ හරිද ඔන්න ඔය සිටුේෂන් එකේදී f of x එකේ ලිමිට් එක අපි ගත්තොත් හරිද f of x එකේ අපි ලිමිට් එක ගත්තොත් limit when x goes to 2 f of x එක කියන්නේ කියන්නේ මොනවද x වර්ගය ඍණ 4යි බෙදීම x ඍණ 2 අපි ඒක කොහොම කරන්න බැරි ඉඳ අපි ඕක සුළු කරලා ගන්නවා limit සුළු කරන විදිහ මෙතන මම කරන්නේ කලින් අර කරපු ඉඳ අපිට ඉතුරු වෙනවනේ x ධන 2 කියලා හරිද එතකොට limit එකේ value එක 4යි ඒ වුණාට මෙන්න මේකේ limit එකේ value එක හරි limit value එක හරි දැන් මේ මේ graph එක බැලුවොත් ඔයාලට limit එක තේරෙනවනේ හරිද එතකොට මේ දෙක ලං වෙද්දී මේ values ටික ලං වෙනවා හතරට ඒ වුණාට අපිට absolute value එක f of 2 කියන එක does not exist එහෙම එකක් නැහැ හරිද f of 2 කියල එකක් නැහැ අන්න ඔය situation එකේ continuity එකක් ඔය graph එකේ නැහැ කියන එක තමයි අදහස් කරන්නේ හරිද අන්න ඒකයි එතකොට සාමාන්‍යයෙන් graph ಜಾති දෙකක් තුනක් තියෙනවා continuity නැති graph ಜಾති ඒක ගැන මම කතා කරන්නම් ඒකට එන්න කලින් මෙන්න මේකයි සරල අදහස එතකොට මොන හරිම graph එකක් continuity එකක් තියෙන්න ඕන නම් ඒ graph එකට මෙන්න මේ තුනම satisfy වෙන්න ඕන මේකෙන් එකක් නැති වුණත් එයා कंटिन्यूटी ना कि अदास्वे हर इतोट मंको ग्राफ जाति तुना ग्राफ जाति तुनतमाइ पलवेनी कंटिन्यूटी नति ग्राफ जाति यमाइ मेन मे विधियर एन मुनारी वैल्यू अर कलिंग वैल्यू वगे हर मिथन कैडीला हर पटंग हर उन्नो वगे तीनोना कंटिन्यूटी नैगेन ईलंगट එයා කෙලින්ම යනවා කිසිම ප්‍රශ්නයක් නැහැ එයාට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ graph එක යනවා ඒ වුණාට අර අර පළවෙනියටම අපි බැලුවා වගේ මුල්ලදීම අපි බලපු ඒ example එකේ වගේ එයාගේ continuity එකක් නැති වෙනවා කොයි හරි value එකට සමාන වෙන්නේ නැති හින්දා හරිද මෙයාගේ domain එක domain of f එක වෙද්දී මොන මොනා හරි ඇවිල්ලා හරිද එයාගේ domain එක ඕනම ගුලක් තියලා and monahari a x is not equal to මේ පොයින්ට් එකේ කියලා ගත්තොත් ඒකට සමාන වෙන්නේ නැති මොනහරි සිටුේෂන් එකක් තිබ්බොත් ඒකත් කන්ටිනියුටි එකක් නැති එකක් කියලා කියනවා ඊළඟට ඊළඟ ಜಾති graph එකක් තියෙනවා එයා ඒ graph කට්ටිය කියන්නේ මොනහරිම පොයින්ට් එකදී එයාලා ඉන්ෆිනිට් එකට යනවා හරිද සාමාන්‍යයෙන් මේ graph ඔබ ඔය විදිහට නෙවෙයි අඳින්න ඕනේ ඉන්න මං ඒක इंफिनिटी හරිද ඔන්න ඕක තමයි සීන් එක හරිද ඔක දෙපැත්තෙන්ම වෙන්නත් පුළුවන් ඒ වුණාට ඒකේ මීට් වෙන්නේ නැහැ එතකොට ඇබ්සලියුට් වැලියු එකක් මෙයාට දැම්මොත් f of a කියලා එහෙම එකක් එන්න බෑ
එතකොට ඒක නැහැ. සමහර සිටුේෂන් වලදී මෙයාගේ සිටුේෂන් එක බැලුවොත් රයිට් ලිමිට් එකයි ලෙෆ්ට් ලිමිට් එකයි සමාන නැහැ. මෙයාගේ සිටුේෂන් එක බැලුවොත් රයිට් ලිමිට් එකයි ලෙෆ්ට් ලිමිට් එකයි සමානයි වුණාට එයාට දැන් මේ මේ සිටුේෂන් එක තුනයි. හරිද? මේ සිටුේෂන් එකේදී මේකේ ඇත්තරම් බැලුවොත් ඇබ්සලියුට් වැලියු එකකුත් නැහැ, කිසිම දෙයක් නැහැ. ඒක වෙන සීනයක්. මෙතන තියෙන්නේ රයිට් ලිමිට් එකයි ලෙෆ්ට් ලිමිට් එකයි සමාන වෙන්නේ නැහැ. ඒ වුණාට මෙයාට ඇබ්සලියුට් වැලියු එකක් නම් තියෙනවා. ඇයි ඇබ්සලියුට් වැලියු එකක් කොහොමද දෙන්නේ? මෙන්න මේක සමාන නැහැ. ඒ කියන්නේ මේක මේක දෙක ඒ කියලා ගමුකෝ. හරිද? මේක L1, මේක L2 කියලා ගමුකෝ. හරිද? දැන් කේස් එක කියන්නේ මෙයා මේ සිටුේෂන් එකේදී සමාන නැහැ. හරිද? රවුමක් දැම්මොත් සමාන නැහැ. ඒත් හරි අර රවුමගේ පාට කරොත් සමානයි. ඒතකොට L1 එකට සමාන නැහැ. ඒත් L2 එකට සමානයි. ඒතකොට F of A කියලා කියන්නේ ඇත්තරම L2. L2 කිව්වට ඒකේ ලිමිට් එක දැම්මොත් A plus එකයි A minus එකයි සමාන නැහැ මේ සිටුේෂන් එකේ. අපි දන්න A plus එක වෙද්දී L1 එකට ලඟ වෙද A plus එකෙන් L2 එකට ලඟ වෙනවා. A minus එකෙන් L1 එකට ලඟ වෙනවා. එතකොට A දෙක සමාන නැති හින්දා මෙයාගේ continuity එක නැහැ කියලා කියනවා අපි. මෙන්න මෙයාගේ L1 එකයි මේ මේ limit එක A plus එකයි minus එකයි දෙකම හරි ඒ වුණාට F of A එක නැහැ. අන්න ඕකයි මෙයාට වෙලා තියෙන්නේ. එතකොට මෙයාට වෙලා තියෙන්නේ F of A එකක් නැහැ. ඒ වගේම limit එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේමයි limit එකේ සමහර situation වලදී මේක අපිට කියන්න පුළුවන් limit එක මෙයාගේ x goes to a plus වෙද්දී infinity කියලා f of x එකට උත්තරයක් එන්න පුළුවන්. හරිද? මේකත් infinity minus a එකත් infinity කියලා එන්න පුළුවන්. හරිද? මෙහෙම එන situation එකේදී ඒක සමානයි. ඒ කියන්නේ දෙකම infinity නේ. මෙහෙමයි completely equal කියලා 100% කියන්න බෑ අපිට. infinity කියන්නේ මේ infinity එක ලොකු ඉද පොඩි ද ඒකේ අදහසක් නෑ අපිට. හරිද? මෙන්න මේ වගේ situation නැද්ද කියන්න බෑ. ඒ වුණාට චුට්ටක් හරි ලඟ වෙන infinity වගේ situation එකක් එද්දී මෙයාගේ limit එක අඩුම ගානේ f of අවුලක් නැති වුණා. මම ප්‍රශ්නේ තියෙන්නේ මොනවද? absolute value එකක් නෑ ඒකට. හරිද? ඔන්න ඔය වගේ සමහර සීන් තියෙනවා. මෙතන කට්ටියට තේරෙනවා කියලා. ඒතකොට condition තුනම මේ හරියන වෙලාවේ හරිද? ඒ කියන්නේ right limit එකයි left limit එකයි ඒ වගේම f of a එකයි. හරිද? මේ තුනම හරියන situation එකේදී තමයි එයාට continuity එකක් තියෙන කියලා අපි කතා කරන්නේ. එව නැත්තම් continuity එකක් නැහැ කියලා අපි කියන්නේ. ඕකයි continuity කතාව මම හිතන කට්ටියට තේරෙනවා කියලා. මෙන්න මෙතනින් අපි limit series එක ඉවර කරගන්නවා. කට්ටිය මේ ගැන කතා කරන්න ඕන නැතාවම හරි දැනගන්න ඕන නැහැ. අනිවාර්යම comment එකක් දාන්න නැත්නම් group එකේ message එකක් දාන්න. මේකේ question and answers ටික plan කරලා තියෙනවා ළඟදී. මේකේ question and answers ටිකක් ඒ වගේම past paper questions ටිකක් group එකේ discuss කරන්න Telegram group එකේ අපේ අර අන්තිම වතාවේ අපි කරපු විදිහට කරන්න. එතකොට group එකට join වෙන්න. ඒක න තාම හරියට තියෙන්නේ නැහැ. ඒක ගැන කට්ටිය ඔයාලට දැනුවත් කරයි මං හිතන්නේ බොහෝ දුරට ඒක කෙරෙයි. එහෙනම් මේ වීඩියෝ සීරීස් එක ඉවර කරගන්නවා. මං හිතනවා ඊළඟට ඩිරිවේටිව් එහෙම නැත්නම් ඩිෆරෙන්ෂියේෂන් ඔන්න ඔය දේවල් මොන හරි එකක් කතා වෙයි. එහෙනම් ඒ වගේම අනිත් සීරීස් උත් යනවා, ෆන්ක්ෂන්ස් යනවා, සීක්වෙන්සස් යනවා. මේ දේවල් ඔයාලට මේ දවස් ටිකේම දායි. ඒ ටික බලා ගන්න. මේ දවස් ටික චූට්ටක් ඒ කියන්නේ අර එක්සෑම් පීරියඩ් එක ගිහුණාට පස්සේ අනිත් හැම සබ්ජෙක්ට් එකම අනිත් හැම සබ්ජෙක්ට් එක කියන්නේ මැක්ස් එකේ අනිත් සෙෂන්ස් ටිකත් අනිවාර්යයෙන්ම කවර් වෙයි. ඒ වගේම අනිත් සබ්ජෙක්ට්ස් ටිකත් ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් මැකැනික්ස් අරව මේවා හැමදේම ඉස්සරහට කවර් වෙයි. දැනටමත් සමහර ඒවා කවර් වෙලා තියෙන්නේ. එතකොට දිගටම ඉන්න කියලා ඉස්සරහ කියන්න තියෙන්නේ. ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදියට දාන්න. කොහොමද මොනාද හිතන්නේ, මොනාද වැඩි මොනාද අඩු දේවල් දාන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අපි තරහ වෙන්නෙත් නැහැ කවුරු හරි මොනා හරි වැඩි කමෙන්ට් එකක් දැම්ම කියලා. එහෙනම් මේ සීරීස් එක මෙතෙන් ඉවර කරගන්නවා. තැන්ක් යූ කට්ටියටම. මේ වෙනකන් මේ වෙලා වෙනකන් කවුරු හරි සම්පූර්ණ බලලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම සම්පූර්ණ බලලා කියලා හරි දන්නා. ඉතින් වීඩියෝස් ගොඩක් තියෙනවා බලයිද නැත්නම් කියලා. රයිට්. එහෙනම් මේ වීඩියෝ එක මෙතෙන් ඉවර කරගන්නවා. Pasos cortos, vista larga.